ශ්‍රී ලංකාව ඉතිහාසයේ ශ්‍රී ලංකාවටයි ශ්‍රී ලංකාවේ ජනතාවටයි ගොඩක් අවස්ථා ලැබිලා තියෙනවා මේ ලංකාව හරිතැනට ගෙනියන්න 1948 ඉඳන් නොයෙකුත් අවස්ථාවල ශ්‍රී ලංකාව තුළ හරිදේ කරන්නේ නායකයන්ට අවස්ථාව ලැබිලා තියෙනවා හැබැයි අවාසනාවන්ත ලෙස ඒ කිසිදු නායකයෙක් ශ්‍රී ලංකාවට හරිදේ කරන්න ඕනේ කියන දේ ඉටු නොකිරීම තුලින් තමයි අද ශ්‍රී ලංකාව මේ ආර්ථික සහ දේශපාලන අර්බුදයකට මුහුණ දෙන්නේ අද මේ අරගලය කරන පිරිස මේ අරගල භූමියෙන් ඒව යොමු ඉවත් කරන්න ඕන නම් මේ අරගලයේ සහ මුලින්ම නවත්තන්න ඕන මේ අරගලයේ නවත්තලා ඉවරයක් කරන්න ඕනේ නම් කරන්න තියෙන එකම දේ රිෆෝම් කරන්න. ගේන්න ඒගොල්ලන් ඉල්ලන සංශෝධන ගේන්න, ව්‍යවස්ථාවට ගේන්න සංශෝධන ගේන්න, අලුත් ව්‍යවස්ථාවක් ගේන්න. ලංකාවේ මිලියන 22ක් ජනතාව ප්‍රාණ අපකරයේ වශයෙන් ලියුමක් එනකල්, විධායක ජනාධිපතිවරයාගේ තියෙන බලය මගින් ලියුමක් ලංකාව ඇතුළට එනකල් ප්‍රාණ අපකරුව වශයෙන් දවස් දෙකක් තියන් ඉච්ච මිලියන 22ක් ජනතාව මේ විධායක බලතල තියෙන ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න වැඩ කරන්න. මං හිතන්නේ අරගල කාර්යෝ ගෙදර යයි. මේ ආර්ථික අර්බුදයට ගේන්න ඕන රිෆෝම්ස්, අපේ කොන්ස්ටිටියුෂන් එකේ ගේන්න රිෆෝම්ස් ගේන්න මේ අරගල ඉවර වෙයි. එහෙම නැතුව මේ හදිසි නීතිය දාලා මේ අරගල ඉවර ගන්න බලනවා නම් මං හිතන්නේ මේ නායකය දෙන්නත් බෙදා ඉතිහාසයේ හිටපු නායකයෝගේ අසමත් නායකයෙ වෙයි. හැබැයි ලංකාවේ ඉතිහාසයේ අනිකුත් රටවල්, ඒ කියන්නේ අරගල කරලා ආණ්ඩු මාරු කරලා ජනාධිපති මාරු කරලා අගමැතිවරු මාරු කරපු රටවල් හැම රටකම වගේ සාවර ආණ්ඩු තිබෙන්න අවස්ථාව ලැබිලා නැහැ. ඒ ආණ්ඩු දිගින් දිගටම මාරු වෙනවා. ආණ්ඩු දිගින් දිගටම මාරු වෙනවා. මාස 6න් 6ට මාරු වෙනවා. හැබැයි ලංකාවට පුළුවන් ඉතිහාසගත වෙන්න සාමකාමී උද්ඝෝෂණ වලින් රටක අගමැති ජනාධිපති වෙනස් කරලා රට ස්ථාවරභාවයට ගෙනිලා රට සාර්ථක තැනකට ගෙනියන්න අවස්ථාවක් මේ නායක දෙන්නට තියෙන තියෙන්නේ. මං ඉල්ලීමක් කරනවා තරුණ පරම්පරාව වෙනුවෙන් ඒ දේ කරන්න. මේ හදිසි නීතිය දාලා මේ අරගලයේ ඉන්න කට්ටිය වැරස් කරන්න කලින් ඒ අරගල කාර්ය බලාපොරොත්තුනේ ඇරස් ගන්නවන තව කට්ටිය ඉන්නවා. ඇයි අපිට බැරි? ඇයි අපිට බැරි ලංකාවේ ඩොලර් සංචිත ඉවර කරලා විනාශ කරලා ලංකාවේ ආර්ථිකය විනාශ කරලා මිනිස්සු පාර්ට් ඇදලා දාලා මේ ලංකාවේ ඩොලර් එක 380 වෙනකල් වට්ටපේ මිනිස්සු ඇයි ඇරස් ගන්න බැරි? ඒගොල්ලන්ම පුළුවන් නම් ඇරස් කරන්න. මේ තරුණ අරගල කරුව ඇරස් කරලා ඒගොල්ලන් ඇරස් ගන්න. මහා බැංකුව කොල්ල කාපු අය ඇරස් කරන්න. පාස්කු ප්‍රහාරයේ පිටිවසිරපෝ ඇරස් කරන්න. සීනි වංචාවි පිටිවසිරපෝ ඇරස් කරන්න. ඇරස් කරන්න ඒගොල්ලන්ට ඇයි? ඒ වගේම තමයි අපි තරයේ හෙලා දකින මේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියපෝ ඇරස් ගන්න. අගමැතිතුමාගේ ගේ ගිනි තියපෝ ඇරස් ගන්න. මං හිතන්නේ සාමකාමී අරගල කරුව කරේ කියලා. ඒක පිටිපස්සේ සංවිධායක කල්ලි හිටින ඒ කල්ලි ඇරස් ගන්න. ඒගොල්ලන්ට දඬුවම් දෙන්න. හැබැයි සාමකාමී අරගල කරුවන් ඇරස් කිරීම තුරින් ඒගොල්ලන්ව හිරබාරයට ගැනීම තුලින් සුදු වෑන් වලින් ඒගොල්ලන්ව අරන් යාම තුලින් මේ අරගලේ නවත්තන්න පුළුවන් කියලා හිතන්න එපා. මේ කාපෝ කරකිලා එනවා. මමත් කැමති නැහැ මේ අරගලේ දිගටම ගිහිල්ලා රට අස්සාවර වෙනවට. ඉතින් අපිට අවශ්‍ය මේ ජනාධිපති ඔලුමාරු කරන එක නෙමෙයි. අපිට අවශ්‍ය මේ ලංකාව හරිතැනට ගෙනියන එක. ලංකාවේ ආර්ථිකය ආපහු හදන එක. අපිත් ආස නැහැ තෙල් පොලින් වල ඉන්න. අපිත් ආසයි අපිට හොඳ අනාගතයක් හදාගන්න. ඉතින් ඒ දේ කරලා දෙන්න කියලා ඉල්ලන්නේ. හැබැයි මේ රිෆෝම්ස් කේන්නේ නැතුව මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න උනන්දු වෙන්නේ නැතුව 19 වෙනි සංශෝධනය නැවත වහාම ගේන්න උනන්දු වෙන්නේ නැතුව එහෙම දේවල් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැතුව මේ අරගල කරුවන්ව මේ හදිසි නීතිවලින් ඇරස් කරලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා හිතනවා නම් ජනාධිපතිතුමා යගමැතිතුමා ඉතිහාසයේ ෆේල් වෙච්ච අනිත් නායකයන්ගේ කණ්ඩායමට වැටෙයි. ඒක වෙනවා වෙන්න ඕනේ කියලා මම බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා කරුණාකරලා රටට හොඳ දේ කරන්න කියලා මම ඉල්ලීම කළා. මගේ කතාව අවසන් කරලා බොහොම ස්තුතියි.